පාස්පෝට් ලබා දීමේ ප්‍රශ්නය බොහොම බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඊ පාස්පෝට් ක්‍රමය හොඳයි. නමුත් ඊ පාස්පෝට් ක්‍රමය ක්‍රියාත්මක වෙනතෙක් අකණ්ඩව පාස්පෝට්ස් ලබා දීමේ වැඩපිළිවෙලක් රජයේ සතු වෙන්නට ඕන. දැන් මේ පිළිබඳව මුලින් ඊ පාස්පෝට් එකක් ලබා දීමට තමයි කටයුතු කළ තිබුණේ අදාළ අමාත්‍යාංශය. නමුත් ඒ තාක්ෂණික ගැටලුන් මත ඒක යම් ප්‍රමාණකින් කල්කිය. මේ අතරතුර ඊ පාස්පෝට් නවන පාස්පෝට් ප්‍රමාණවත් සංචිතයක් නොතිබීම නිසා තමයි අද මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. අත්ත වශයෙන්ම මේ ගැන අපි කනගාටු වෙන්න ඕන. ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ පිළිබඳව නිවැරදි ගණනයක් කරලා තියෙන්න ඕනේ. යම් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් වෙනකොට අතරේක සූදානමක් තියෙන්න ඕනේ. යම් විදියකින් ප්‍රමාදයක් සිදු වුණොත් කොහොමද ඒක කරන්න කියන කාරණේ. ඒක සිදු වෙලා නැහැ අදාළ අංශයේ මගින්. අමාත්‍ය මණ්ඩලෙදිත් මේක සාකච්ඡා කළා. ඊ ගමන් බලපත්‍රය විධිමත් ආකාරයෙන් නිකුත් කරන තෙක් සාමාන්‍ය ගමන් බලපත්‍ර යම් ප්‍රමාණයක් අඩුම ගන්න ලක්ෂ 7000ක් වැනි ප්‍රමාණයක් කඩිනමින් මුද්‍රණය කළා. ගෙන්වාගෙන මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න තමයි කඩනම් කටයුත්තක් කැට කළා තින්නේ. ඒ කලින් මුද්‍රණය කරමින් හිටපු සමාගමට යම් කාලයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ කාලය ගත වීම තමයි තියෙන්නේ ප්‍රමාදය. එතකන් ආගමන විගමන දෙපාර්තමේන්තුව මේක කළමනාකරණය කරනවා. තව මාසයක් තුලදී ඒ සාමාන්‍ය ගමන් බලපත්‍ර ප්‍රමාණවත් ආකාරයෙන් ලබා දීමට දැනට ඒ සමාගමට දැනුම් දීලා තියෙනවා. අමතර සැලැස්මක් තියෙන්නට ඕන. සූදානමක් තියෙන්නට ඕන. මොකද හැමෝම දන්නවනේ දිනපතා අවශ්‍යතාවය. යම් කිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි මේ පාස්පෝර්ට් පෝලිං යුගයේ වහම නතර කරන්න. ගෑස් පෝලිං, පෙට්‍රල් පෝලිං නැති කරපු ආණ්ඩුවකට මේ පෝලිං නැති කරන එක ප්‍රශ්නයක් නෙවෙයි. එදා ඒ පෝලිං නැති කරන්න කවුරුත් කතා කළේ නැහැ. ඒක කළේ අපි. ඒක නිසා මම පැහැදිලිව කියනවා කඩිනම් පියවර ගැනීම සඳහා අදාළ අංශවලට උපදෙස් දීලා තිනවා. ඒ වගේම ක්‍රියාපිළිවෙල සමාලෝචනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල කළා තිනවා. පාස්පෝර්ට් ප්‍රශ්නයේදී පෝලිං හැදෙනවා ගුවන්පතු තොටුපළෙන් පිට. දැන් ගුවන් තොටුපළ ඇතුලේ සංචාරකයන්ගේ පැමිණීම විශාල පෝලිං හැදිලා දැන් සංචාරකයන් තමන්ගේ අනිකුත් සමාජ මාධ්‍ය හරහා දැන් මේ රටේ මේ රටට පිවිසීම් පිළිබඳව ඇතිවලා තියෙන බාධක පිළිබඳව දැන් කරුණු දාගෙන යනවා. මේක විශාල නිග්‍රහයක්නේ රටටම. දැන් ඔය සංචාරකව තොගපිටින් එන්න ගත්තේ මේ අවුරුදු දෙකයි මාස තුනේ අපි මේක උස්සලා ගත්ත හින්දා. සංචාරකව බින්දුවටම බහින්න ගියා සහරයන් ගහපු වෙලාවේ. ඒ වෙලාවේ කවුරුත් කතා කළේ නැහැ. එතකොට ආණ්ඩුවේ හිටිය අපි නෙමෙයි. ඒ සියල්ල සමනය කරගෙන මේ ආර්ථික පසුබෑමත් එක්ක රට බින්දුවට වැටිලා තිබිච්ච වෙලාවේදී මේක උස්සලා ගත්ත නිසා තමයි අද සංචාරකව එන්නේ. ඇත්ත. නමුත් මෙතන මේ මතුවෙච්ච ප්‍රශ්නට අපි විසඳුමක් දුන්නත් తాවකාලික වශයෙන්. ඒක තමයි ඉදිරි මාස 6ක් සඳහා ෆ්‍රී වීසා සිස්ටම් එක දුන්නා. දැන් පෙරේද වෙනකොට මේක පොලින් දෙකක් තියෙනවා. එකක් ඉමිග්‍රේෂන් එකට යනවා. ඊට පස්සේ වීසා එකට යනවා. ඒ පාර අපි තීන්දුවක් ගත්තා නෑ. එකම කිව් එකේදී ඉමිග්‍රේෂන් එක ගත්තාන් පස්සේ ෆොටෝ එක එනවා. කෙලිම චොප් කරලා යවන්න. ඒ අනුව රටවල් 38කට ෆ්‍රී වීසා දෙන ක්‍රමේ දීලා තියෙනවා. වීසා චාර්ජ් වීසා සඳහා පොලිමේ ඉන්න අවශ්‍ය නෑ. ඉමිග්‍රේෂන් එකේ ඒක චෙක් කරගත්ත ගමන් චොප් කරලා යන්න පුළුවන්. ඉතින් ඒකේ කවුන්ටර් ගන්න වැඩි කරන්න ඕනේ. ඒක පරිපාලනමය කටයුත්තක්. ප්‍රතිපත්තිමේ තීන්දුව අපි අරගෙන තියෙනවා කියන එක සඳහන් කරනවා. ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා පවත්වන අවසාන දවස කියලා මම අද දවසේ හිතන්නේ. අද මේ රට විනාශ කරපු කණ්ඩායමක් සමස්ත ජනතාවගේ ඔළුව හොදලා අවුරුදු 75ක් තිස්සේ මේ රට පාලනය කරපු නායකයන්ව මේ රටේ ජනතාවට කිසිම දෙයක් කරේ නැහැ කියලා බොරුවක් වපුරලා අදේ බොරුව සම්මත කරලා අති විනාශයකට මේ රට ගෙනියන අවස්ථාවක් කියලා අපි මේක දකිනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෝ ඉන්නවා නම් මෙතන නැවත වතාවක් මේ රට වෛරීය දේශපාලනයට පලිගන්නා වූ දේශපාලනයට පාර්ලිමේන්තුව ගිනි තියන්න හදන දේශපාලනයට ඒවට යන්න දෙන්නේ නැතුව මේක ආරක්ෂා කරන්න කැමති අය ඉන්නවා නම් මම හිතනවා ඒ සියලු දෙනා එකට එකතු වෙන්න ඕන අවස්ථාව මේක කියලා. කවුරු හරි නායකයෙක් මේක ඉස්සරහින් ඉන්නවා නම් ඒ නායකයාගේ කකුලෙන් අදින්නේ නැතුව මේ වැඩසටහන ඉස්සරහට ගෙනියන්නට ඕන. මේ විදිහට තරුණයන්ගේ මනස විනාශ කරන දනකට ගරු කතානායකතුමනි මේක ගෙන යමින් පවතිනවා. අඩුව ගන්න මම සජිත් ප්‍රේමදාසවත්තුමාව හම්බෙලවත් නැහැ. මම අත් දෙක එකතු කරලා ඉල්ලනවා පුළුවන් නම් විපක්ෂ නායකතුමාටයි ජනාධිපතිතුමාටයි එකතු වෙන්න. පුළුවන් නම් මේ රටේ මේ කණ්ඩායම් දෙක එකතු කරන්න. මම අද ඉඳලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් හැටියට මේ අසුද්ධ සංවිධානයට විරුද්ධව එකතු වෙන්න පුළුවන් පරාජයටපත් කරන්න පුළුවන් ඕනෑම කෙනෙක් එක්කලා මම සාකච්ඡා කරනවා කියලා කියමින් මගේ වචන ස්වල්ප